ජනයා පෙළෙන විදුලි පනත වහ අහෝසි කරනු ටෙලිකොම් මිල්කෝ රක්ෂණ ඇතුළු ජාතික සම්පත් විකිණීම නවත්වනු යන තේමා කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වුණේ මහනුවර දළදා මාලිගාව අභ්‍යසදී. වර්ෂාව දිනතක භික්ෂුන් වහන්සේ විරෝධතාවෙන් රත් වුණා. ඉදිරියේ අපි දන්නවා මේ පනත ක්‍රියාත්මක වුණොත් අනිවාර්යයෙන්ම අපේ බෞද්ධ මුදුන් මල්කඩ විදිහට සලකන දළදා මාලිගාව පමණක් නෙවෙයි ශ්‍රීපාදස්ථානයේ රුවන්වැලිසෑය ඇතුළු කොට ඇති පූජනීය ස්ථාන සියල්ලක්ම ආලෝකවත් කිරීම කියන එක විදේශීය හා දේශීය සමාගම් වල කැමැත්ත අනුමැතිය මත අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ සුවහසක් ජනතාව විදුලි බලය පාවිච්චි කරනවාද නැද්ද ඒ පාවිච්චි කිරීම සඳහා කොපමණ වැය බරක් දරන්න ඕනද කියන එක රජය නෙවෙයි ඊට පස්සේ තීරණය කරනු ලබන්නේ මේ විදුලි බල මණ්ඩලය කොටස් කොටස් කරලා විකුණාට පස්සේ ගන්න ඒ සමාගම් විසින්. ජනයා පෙළෙන විදුලි බල මණ්ඩල පනත අහෝසි කරන ලෙසට බල කරමින් හා රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ සත්‍යාග්‍රහයක් අද පුළුල්නරුව නගරයේදී පැවැත්වුණා. ජාතික සම්පත් විකිණීම කියලා කියන්නේ ඉතාම රටකට අහිතකර එවාගේම රටක විනාශය අත්කරවන කාරණාවක් බව මං හිතන්නේ හැම දිනාටම පැහැදිලි. රටේ පවතින විදුලි බල මණ්ඩලයේ එවාගේම ටෙලිකොම් එක ඊළඟට වරාය ආදී මේ ස්ථාන රටේ ඉතාම වැදගත් මර්මස්ථානයන් මේ දේවල් කුණුකොල්ලේට විදේශීය සමාගම් වලට විකුණලා මේ ලැබෙන 14ක් එවාගේම ස්වල්ප වූ මුදල් ප්‍රමාණයෙන් ඉදිනදා මේ රටේ කටයුතු කරගෙන ගිහිල්ලා මේ රට තව තවත් මේ තියෙන අගාධයෙන් තවත් ප්‍රපාතයට වටවනවා හැර වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ තවත් සත්‍යග්‍රහයක් අද මාතර බස්නාතුපුල ඉදිරිපිටදීද පැවැත්වුණා. අද වර්තමානයේ වෙනකොට මේ ජාතික විදුලි බල පද්ධතිය සම්පූර්ණයෙන්ම කුණුකොල්ලේට විකුණා දැමීමට මේ විසනකාරී රනිල් රාජපක්ෂගේ මේ ආණ්ඩුවේ ඉන්න හිංචයියන් එවාගේම ඇමතිවරුන් නිරන්තරයෙන් විරදරනවා. මාතර දිස්ත්‍රික්ක ජනතාවගෙන් ඡන්දයෙන් පත්වලා සිටින මේ විදුලි බල ඇමතිවරයා කංචන විජේසේකර කුමාරද සිද්ධ කරන්නේ සම්පූර්ණයෙන්ම මේ රටේ මේ තියෙන විදුලි බල පද්ධතිය විනාශ කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ විසනකාරී ක්‍රියාවන් සහමුලින්ම නතර කරන්න ඕන, තහනම් කරන්න ඕන. අනුරාධපුර නගර මැදෙහිදීද ජාතික භික්ෂු පෙරමුණ අද සත්‍යග්‍රහයක නිරත වුණා. විදුලි, ටෙලිකොම්, මිල්කෝ රක්ෂණ ඇතුළු ජාතික සම්පත් විකිණීම නවත්වන්නේ උන්වහන්සේලා රජයට බල කර සිටියා. කෑලි 10කට 15කට විදුලි බල මණ්ඩලය කඩනවා. මේ කඩන කෑලි වලින් පහක් හයක් විදුලි බල ඇමතිවරයා ගන්නට සූදානම් කරගෙන තියෙනවායි කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒක නිසාවෙන් අපි කියන්නේ ගෝඨාභය, මහින්ද, රනිල් මේ පරපුර මේ රටේ සම්පත් කුණු පොල්ලෙට බහුජාතික සමාගම් වලට විකුණනවා අත යට පගාවට. මොන්ට ඒටත් ලාභය තියෙනවා. කොටස් ගත්තමත් ලාභ තියෙනවා. එතකොට මේ රටේ දුප්පත් ජනතාවට අනාගතේ විදුලි ඒකකයක් කීයකට ගන්න වෙයිද කියලා දන්නේ නැහැ. රටත් ජනතාවත් අඳුරට හෙළන නව විදුලි පනතට එරෙහිව ඇඹිලිපිටිය නගරයේදීත් ජාතික භික්ෂු පෙරමුණ සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබුණා. මියතර හම්බන්තොට නගරයේදීද ජාතික භික්ෂු පෙරමුණ සත්‍යග්‍රහයක නිරත වුණා. යෝජිත නව විදුලි බල පනත හරහා සිදුවන්නේ විදුලි බල මණ්ඩලයේ විකිණීම බව යුත් ෆෝ චේන්ජ් සංවිධානයේද අද පෙන්වා දුන්නා. ජනතාවගේ මුදල් වලින් තමයි මේ විදුලිය සේවාවක් විදියට පටන් ගත්තේ. විශාල සමාජ ප්‍රාග්ධනයක් ජනතාවගේ මුදලක් වෙන් කළා තමයි මේවා පටන් ගත්තේ. දැන් මේවා කෑලි 12කට කඩලා විකුණන්න පනතක් ගෙනල්ලා තියෙනවා. එතකොට අපි මේ විදුලි බල මණ්ඩලය විකිණීමට විරුද්ධ වෙන ප්‍රධාන තර්ක දෙකක් තියෙනවා. එකක් තමයි මේක පනතින්ම සඳහන් කරපු පනතින්ම මතු කරපු සේවාවක්. මේක විකුණන්න බෑ. මේක ජනතාවගේ සුබසාධනයට පවතින එකක්. මේක පාඩු ලැබුවත් මේක විකුණන්න බැරි සේවාවක්. ඊළඟ කාරණේ තමයි විදුලිය බලශක්තිය කියන්නේ රටක ස්වෛරීත්වය, රටක ස්වාධීනත්වය ගැන සම්බන්ධ කාරණේ. නිදහස් අධ්‍යාපනය රැකගැනීම, දේශීය සම්පත් විකිණීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අද කොළඹදී සමුළුවක් සංවිධානය කර තිබුණා. සමුළුවේ තේමාව වූයේ එක්වමු පරදවමු යන්නයි. අද අපිට පේනවා විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව. ඇත්තට මේක ජාතික කියලා කියන්න බෑ. ඒකේ ජාතිකත්වය කිසිසේත්ම නියෝජනය වෙන්නේ නැහැ. ඒ කමිටුව නිර්මාණය කරලා තිබෙන්නේ මේ ප්‍රතිපත්ති ලියපු පිරිස ඇවිල්ලා තිබෙන එක පැත්තකින්. අපි කියනවා ගෝලීය ආර්ථික අභිලාෂ නියෝජනය කරන පිරිසක්. ඒතොර ඒ පිරිස විසින් නිර්මාණය කරලා අපිට අද ඉදිරිපත් කරලා තිබෙනවා නිදහස් අධ්‍යාපනයේ අවසානයේ සලකුණු කරන ප්‍රතිපත්තිය.
මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා මොවුන් උත්සාහ කරන්නේ කුමක්ද මෙතෙක් අපි ගොඩනගමින් පැවති මේ ශිෂ්ටාචාරමය ගනුදෙනුව සමස්තයක් විදිහට ආපහු හරවන්න අධ්‍යාපනයේ රාජ්‍ය තුලින් නිර්මාණය විය යුතුයි ඒ රාජ්‍ය අධ්‍යාපන නිර්මාණය කරන්න කොහොමද කියලා අවශ්‍ය නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ ජාතික අධ්‍යාපන කොමිසම සම්බන්ධව අපි කතා කළොත් මේ කොමිසම් සභාවේ වාර්තාවක් ඉදිරිපත් අවසාන වර්ෂයේ වාර්ෂාවක් ඉදිරිපත් කළේ 2023 අවුරුද්දේ තව වෙනකම් ඒ වාර්තාව සිංහලෙන් නැහැ. එතකොට දැන් ඉතාල දෙමළෙන් නැහැ. එතන මේ වාර්තා ඉදිරිපත් කිරීම මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම කාගෙත් එකද කතා කරලා. පීඩිත ජනතාවට තවත් වැඩගත් අධ්‍යාපනයේ තමන්ගේ පීඩිත භාවයෙන් එළියට යන්න. වතුකරේ ජනතාවට වැඩගත් අධ්‍යාපනය. එතකොට දැන් මේ පරිධියේ ඉන්න මේ ජනතාව අමතක කරලා මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා මේ ලෑස්ති වෙන්නේ සම්පූර්ණ මේ අධ්‍යාපනය විකුණන්න. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නවරජයා පිහිටවන තෙක් රජයේ සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති පියවර අතීත විය යුතු බව දන්නුමින් පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන්ද අද අදහස් පළ වුණා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ලිපියකින් ජනාධිපතිතුමාට කියලා තිබුණා තමුන්නාන්සේ මේ කරගෙන යන විකිණීම ගජමිතුරුකරණය තවදුරටත් කරන්න එපා. ඇත්තටම එතුමාට එහෙම කියන්න අයිතියක් තියෙනවා. ලියුමකින්ම කියලා තියෙනවා ජනාධිපතිට කිසිම මැන්ඩේට් එකක් නැහැ. මැන්ඩේට් එකක් නැති හින්දා මේ වැඩ කරන්න බෑ. මේ වැඩ කරනවා නම් තව මාස 4ක් ඉඳලා දින එකක් වෙනකොට කරන්න දෙන්න කියලා. මෙතන ප්‍රශ්න දෙකක් මේ ආණ්ඩුවට ජනමතයක් තියෙනවා නම් නෙමෙයි යම්කිසි විලැජ්ජාවක් තියෙනවා නම් මේ ආණ්ඩුව පවතින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොහොට්ටුවේ ඉන්ධන වලින්. ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේ වැඩේ කරන්න බෑ කියලා. දැන් මොකද කියන්නේ?